ඇත්තෙන්ම COVID-19 වසංගත තත්ත්වය මේ වෙද්දි තවදුරටත් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා ප්‍රදේශයේ සහ බස්නාහිර පළාත ආශ්‍රිතව තදින් පැතිර යනවා. ඒ වගේම හඳුනා නොගත් ආසාදීන් බොහෝ දුරට සමාජය තුළ ඉන්නවා. මේ නිසා දැන් එළඹෙන උත්සව සමය වෙනුවෙන් ප්‍රධාන කණ්ඩායම් තුනක් නිසා යම් අවදානමක් දිවයින ඉතිරි ප්‍රදේශවලට ඇති වෙමින් තියෙන අනුපකරණ නිර්මාණය වීමෙන් විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල ඉඳලා කොළඹ ප්‍රදේශයේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා පැමිණෙන මහජනතාව ඔවුන් ඉතාම අවදානමකින් යුතුව කිසිදු සැලකීමක් නැතුව පෝලිම් වල ඉන්න ආකාරය දුරස්ථ බව නොසලකමින් කටයුතු කරන ආකාරය පසුගිය දින කීපෙම අපි නිරීක්ෂණය කෙරුවා. ඒ වගේම බස්නාහිර පළාතේ ඉඳලා අනෙකුත් ප්‍රදේශවලට විනෝද චාරිකා සඳහා ගමන් කරන්න පිරිස්සහ කරමින් ඉන්නවා සහ ගමන් කරමින් ඉන්නවා. මේ පිරිස් යාම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකසා ගැනීමට මාධ්‍යම සෞඛ්‍ය පරීක්ෂවරුන් හමු වෙමින් කටයුතු කරමින් ඉන්නවා. මේ නිසා මොවුන් හරහාත් අනෙකුත් ප්‍රදේශවලට COVID-19 ආසාදනය පැතිර යාමේ අවධානම තියෙනවා. ඒ වගේම බස්නාහිර පළාතේ රැකියාවල නිරත වෙලා ඉන්න පිරිස් උන්ගේ නිවෙස් කරා ගමන් කරමින් ඉන්නවා. මේ රැකියාවල නිරත වෙච්ච පිරිස් අනිවාර්යයෙන්ම නිවෙස් කරා ගමන් කළ යුතුව උන් ආරක්ෂිතව ගමන් කරලා නිවෙස් තුළ රඳවා තබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. කෙසේ වෙතත් බස්නාහිර පළාත සහ තදාසන ප්‍රදේශවල පැතිර යන COVID-19 වසංගතය ලංකාවේ අනිකුත් ප්‍රදේශවලටත් පියාත් වෙලා ඉතාම අවාසනාවන්ත තත්ත්වයක ඇතිවීම වළක්වා ගැනීම සඳහා රජය වහාම කටයුතු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම අවදානම් ප්‍රදේශ සහ බස්නාහිර පළාතේ අඳුනා ගන්නා COVID-19 වසංගතයේ පැතිර යමින් තියෙන ප්‍රදේශවල ප්‍රජාවට අනිත් ප්‍රදේශවල සංචරණය සම්පූර්ණයෙන් නවත්තාලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරි දින කීපයේ ගන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.